ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. අද කියලා දෙන්නේ ගොඩක් දෙනෙක් හදාගන්න දන්න කෑමක්. ගෝවා මැල්ලුමක් තමයි අද අපි හදාගන්නේ. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. රසවත් අදහසක් හැමදාම කියනවා වගේ අපිට පහලින් comment එකක් දාන්න යන්න. එහෙනම් අපි video එකට ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ ගෝවා මැල්ලුමට අපිට ඕන ගෝවා කෑල්ලක් මම මේ පොඩි ගෝවා ගෙඩියක හතරෙන් එකක ප්‍රමාණයක් තමයි පොඩිවට කපලා අරන් තියෙන්නේ. මම මේ විදියට කපලා තමයි හොදගත්තේ. දෙපාරක් විතර හොද ගන්න ඕනේ මේ විදියට කපලා ඊට පස්සේ හොඳට වතුර බේරෙන්න තියලා තමයි මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා පොල්. පොල් අඩලක විතර ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ටිකක් ලොකු පොල් බෑවක අඩලක ප්‍රමාණයක් අරගෙන ඒකට කහ චුට්ටක් කලවම් කරලා අනාගෙන තියෙනවා. ඊට පස්සේ කරපිංචි එකක කරපිංචි අරන් තියෙනවා. තරමක් ලොකු කොළ නිසා මම පොඩිවට කපා ගත්තා. ඊට පස්සේ සුදු ලුණු බික් දෙකක් හීන් වෙන්න කපලා අරන් තියෙනවා. කුරුඳු පොතු කැලි තුනක් අරන් තියෙනවා. කුරුඳු පොතු වෙනුවට කුඩු උණක් පාවිච්චි කරන්න පුළුවනි. ඊට අමතරව නයිකොච්චි කරල් දෙකක් හීන් වෙන්න කපලා අරන් තියෙනවා. ඔයාලට නයිකොච්චි සැර වැඩි නම් කොච්චි එහෙම නැත්නම් අමුමිරිස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියකින් හතරෙන් එකක විතර ප්‍රමාණයක් පොඩි කෑලි වලට කපාගෙන අරන් තියෙනවා. අබතේ හැන්දක් ඕන, ගම්මිරිස් ලුණු රස අනුව ඕන, තෙල් චුට්ටක් ඕන. ওই ටික තමයි මුලින්ම ඕන වෙන්නේ. දැන් මම මේ විදියට ඉඳ තියෙන භාජනයක් අරගෙන ඒකට මේ කපාගත්ත ගෝවා ටික දානවා. ඒකටම පොල් ටිකක් දානවා. අපිට උමනා තරමට ලුණු ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ගම්මිරිසුත් රස අනුව එකතු කරගන්න. දැන් අපි මේක කලවම් කරගන්න ඕනේ. අපි පොල් ටිකක් දාගෙන තියෙන්නේ ගොඩක්ම හීන් වෙන්න තමයි. ලොකුවට කෑලි හිටින්න තියෙන්න හොඳ නැහැ පොල් ටිකත්. ඔන්න ඔය විදියට දැන් අනාගත්තා. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන තියෙනවා. හොඳට රත් වුණාට පස්සේ තෙල් චුට්ටක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි අබතේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මං චුට්ටක් මේක වහගන්නවා ඇඟ තීසි වෙන නිසා. දැන් මම මේ කපාගත්ත දේවල් ටික එකතු කරනවා. ඔයාලට මෙතනදී කොච්චි වෙනුවට අමමිරිස් එහෙම නැත්නම් වියලි මිරිස් කරල් ටිකක් කඩලා තරම කංගල කංගල් භාගයක විතර කෑලි වලට කඩාගෙන එකතු කරන්නත් පුළුවනි. එහෙනම්ම අපේ ගෝවා මැල්ලුම ගොඩක් කෙලුමක් වෙනවා. මේ විදියට ගින්දර අඩු කරගෙන පොඩ්ඩක් මේක ටෙම්පරාදු කරගමු. මේ විදියට ලුණු ටික පොඩ්ඩක් මැල වෙනකොට අපි මේ ගෝවා ටික එකතු කරගමු. ඔන්න මේ විදියට මම කීප වතාවක් කලවම් කරගෙන හැම පැත්තම හොඳට මලව ගත්තා. ඔයාලා හැඳි කූරකින් කලවම් කරන්න පුළුවන් නම් හැඳි කූරකින් කලවම් කරන්න. ඔන්න රසවත් හරිම සුවඳයි මේ වෙලාවේ. ඉතින් දැන් අපි රසවත් ගෝවා මැල්ලුමක් හදාගෙන ඉවරයි. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආයේ හමු වෙමු.